ඉතින් සෙනග පැත්තෙන් ගත්තොත් ජාතික ජනබලවේගේ තමයි පිළිවෙලයි සෙනගයි දෙකම. ඉතින් ඒක පුදුමිකුත් නෙවෙයි, ඔය ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට එක මන්ත්‍රීධුරයක්වත් නැතුවත් 1970 ගණන් වල ඉඳන් විශේෂම 65 70 අතරෙත්, ඒ වගේම විශේෂම 77න් පස්සෙත්, ඊට පස්සේ ජවිපේ තහනම් කළාට පස්සේ ඒගොල්ලන්ගේ වෘත්තීය සමිති හැටියටත් එහෙමත් පවත්වලා තියෙන එක මම දකින්නේ විශේෂයක්. නමුත් ඔවුන්ගේ තමයි ඉතින් වැඩිම සෙනගයි පිළිවෙලයි තිබුණේ. ලංකා පොදු ජන පෙරමුණ ගම් මට්ටමේ බිම් මට්ටමේ ප්‍රාදේශ සභා 235ක පාලනයක් තිබිච්ච, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 149ක් තිබිච්ච පක්ෂයක්. ඉතින් ඒ පක්ෂයට නැවත වැඩ කරන්නට පාරට ඇවිල්ලා වැඩ කරලා මහජනයාගේ කැමැත්ත දිනා ගැනීම කියනවා අපි කිසිම අකමැත්තක් නැහැ. හැබැයි එකක් මතක තබා ගන්න ඕනේ, අර මැයි 9 වර්ගයේ පාට් වලින්, ඒ කියන්නේ බලහත්කාරයේ චණ්ඩිකම පාවිච්චි කළා, අර සරම වලාපොටේ ගහගෙන අඩෝවරෙව් අපි ලෑස්ති පුළුවන් නම් අපිට ගහපියව් කියන ජාතිය ක්‍රමවලින් නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනාගතයක් නැහැ. ඒ වගේම රට බංකොලොත් කිරීමට වගකිව යුතු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉස්සරහින් තියාගෙන යන ගමනට අනාගතයකුත් නැහැ. එනිසා ඔය මැයි රැලි මොනවා කළත්, උවට මොන සෙනග රැස්සුණත් ඊළඟ මැතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලංකා දේශපාලනයෙන් අතුගෑවී යාම. එනිසා රාජපක්ෂ නොවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්න පිරිස්වලට අවස්ථාව තියෙනවා තාමත් තමන්ගේ ජනපදනමත් එක්ක නව දේශපාලනයකට, නව දේශපාලන සන්ධානයකට ඇතුල් වෙන්න. මහින්ද මහත්තයා කැමැත්ත නාමල් මහත්තයා නම් එයාට එයා දේශපාලනය කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. එයා දේශපාලනය කරගෙන ගියාවේ. නමුත් ඔය ශ්‍රී ලංකා ප්‍රතිජන පෙරමුණේ අර මැයි 9 චණ්ඩි ආකල්පයයි පැරණි රාජපක්ෂ වාදනය මිදෙන්නේ නැතුව නම් ගමනක් නැහැ.